හරි තව අලුත් ස්ලයිඩ් එකක් ඇඩ් කරමු මේකට මම දානවා මේ වගේ ඒ කියන්නේ unknown object එකක් මේකේ ඉන්නේ නිකන් ගොඩාක් වතාවකට සැරයක් ඉන්නේ මේ වගේ unknown object එකක් හරි මේ වගේ unknown object එකක් මම ඒකේ සයිස් එක අඩු කරනවා forty වලට එකල මම මෙතන place කරන්නම් මේකට මම ඊට පස්සේ දානවා අර මෙයාගේ code එක මම දාන්නම් mouse to get lawn එකම දානවා හරි ඒ වගේම මෙයාගේ මේ second code එකක් දානවා එතකොට ඇත්තටම කේක් එකත් අර වගේ මේන එක තමයි වෙන්නේ හැබැයි මම මේක මේ තව random එක මේක අඩු කරනවා මම හරි අපි මෙහෙම ගමුකෝ level වැඩි කිරීම 0.5 මම මේක speed එක අඩු කරලා එවන්නේ speed එක අඩු කරලා එවන්නේ level multiplied by 0.5 ඉතින් ඊට අමතරව Switch costumes. Costume make a change karane ka cake A to cake B, right? Cake A, cake B. With your costume change ka kuddala. Hide kar lati yala. Clones kiya kadana. Tree clones ne. Cake api demu. Api cake dene tika time ya make a play karada pasa. Ika para dene ne. So we'll go to the control and wait for maybe hide and wait for thirty seconds. Tappara 30ක් වත් ඉන්න ඕනේ. Tappara 30 කට පස්සේ ඔන්න cake එකක් එනවා. Repeat two times. ඒකත් එන්නේ like 100 to 200 seconds අතරේ. So maybe taking a very long time to. So if you are lucky, only you will get a cake. Right, okay, let's see. And so if you get a cake, actually you should give some marks also, right? Cake ka makena, cake ka touch unat makena, touch unat makena, mehemunat makena. Lakunu. Api lakunu demu metana. If touching the sprite, delete twin kalim lakunu dena metana. Variables ali. Api damu. Change set marks operations වලින් plus කරමු තියෙන marks මම වැඩි කරනවා set marks marks plus so let's say 50 you'll get 50 additional marks ලකුණු 50ක් හම්බ වෙනවා මෙයාව හම්බ වෙනවා ඊට පස්සේ තමයි delete වෙන්නේ. ලකුණු 50ක් හම්බ වෙනවා තියෙන marks වලට cake එකක් ගත්තොත් අපි බලමු cakes A ද කියලා. ඔකේ sprite වන්නේ මේ cake නේ. අපර 30ක්වත් game එක play කරන්න වෙනවා cake එකක් ගන්න නම්. Game move කරගන්නේ නැතුව. So the code එකේ අර touching sprite 1 කියලා තියෙන එක cake වෙන්න ඕන. No cake still.
ආම කේක් නෑ. හරි මේක ටිකක් මම කියන්නේ කේක්ස් එන්න සෑහෙන වෙලාවක් යනවා. ඉස්සල්ලාම අතනක් යනවා තප්පර ගන්න. ඔව්. ලකුණුත් අඩු වුණා. ඔක්කොම අඩුම ගානේ අපි විනාඩියක්වත් ගේම් එක ප්ලේ කරන්න වෙයි. කේක් එකක් ගන්න නම්. කේක් ඉස බෝනස්. Still no cakes. No cakes still. ආමන. අපි ෂෝ දැම්ම නේද? කේක් එන්නෙම නැති වෙයිද? ෂෝ දාලා තියෙන වෙන ස්ටාර්ට් ටෝන් අන්න කේක් එක දැක්කද 84 ලකුණ වැඩි වුණා ඉතින් ඔය වගේ so you can put some mystery objects හරි හරි වෙනස් කරලා හැදුවට කිසිම කමක් නැහැ හැබැයි මේ වගේ ෆීචර්ස් තියෙනවා mystery objects කියන්නේ එකපාර ලකුණ වැඩි වෙනවා ඒ වගේම මේ වගේම එකපාර ගේම් ඕව වෙන ඔප්ෂන් එකක්ම කමක් නැහැ බෝම්බ එකක් වගේ right बॉम्बे का सैट कर बॉम्बे का टच करो हदीसी हरी वेरदीला हरी बॉम्बे का टच करो के संहार के अभी फुडक विना सार के ऊटक विना स्तव के एक बॉम्बे का अभी हरी के अंदर वेरदी की केक देखा तीन एक केक लखन वेड करना केक तव के कभी हदन पुलवा එක අර කේක් එක වගේම මේ පොඩි චේන්ජ් එකක් තියෙනවා. ඒක හොයා ගන්න අමාරු වෙන විදිහට ඔයාලට පුළුවන් කස්ටියුම් එක එඩිට් කරන්න. මේ කේක් එක අමාරු අරගෙන කස්ටියුම් එකට ගිහිල්ලා ඔයාලට පුළුවන් මේකේ ඩුප්ලිකේට් එකක් අරගෙන මේකේ මේ එක එක ඉටිපන්දමක් විතරක් මේ රතු පාට කරන්න හරි මොකක් හරි පොඩි වෙන මේ ඉටිපන්දම් රතු පාටෙන් තියෙනව නැත්නම්. ඒ වගේ චූටි චේන්ජ් එකක් කරන්න මේවා. එතකොට හොයාගන්න අමාරුයි. හැබැයි මේ කේක් එක ඩේන්ජරස්. එක බෝම්බ එකක් එකේ තියෙන. ඒක ආවොත් බ්ලාස්ට් වෙනවා. බ්ලාස්ට් වෙලා ගේම් ඕවර්. ලකුණු කීයක් කරන් තියෙනවා. ඉතින් මේ වගේ ගේම් එක තව ඉන්ට්‍රස්ටින් කරන්න, තව දේවල් ඇඩ් කරන්න ඔයාලට පුළුවන් වෙන්න ඕන. මම පුතේ දැක්ක එක ක්ලාස් එක දැන් ඔය වගේ ක්ලාසස් වල IT කරන ක්ලාසස් වල මම ලොකු ක්ලාසස් අපි වගේ අපි චූටි ක්ලාසස් නෙවෙයි කරන සමහරු ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ මම දැක්ක ඒ කියන්නේ ළමයින්ට දැන් සමහරලාට group එකට Telegram group එකට එහෙම යාළුවෝ ඇඩ් කරාම when you add some friends to the Telegram group or when they add some members introduce new members they will give a game to play. එයාලා game එකක් දෙනවා play කරන්න. හැබැයි දැන් ඔයාලා IT class වල ළමයින් IT class වල ළමයිට ඇත්තටම පුළුවන් වෙන්න ඕන තව කවුරුර දෙන game එකක් play කරනවට වඩා ඔයාලට පුළුවන් වෙන්න ඕන අර වගේ ඉන්ට්‍රස්ටිං එකක් හොඳ මට්ටමේ ගේම් එකක් හදලා පබ්ලිෂ් කරන්න. පබ්ලිෂින් කැන් බී ඩන්. You can publish this as a web page. ඔයාලට පුළුවන් මේක web page එකක් විතර පබ්ලිෂ් කරන්න. ඒකත් මම කියලා දෙන්න. ඒක කරන්න ඔගොල්ලෝ යන්න ඕන මෙන්න මේ වෙබ්සයිට් එකට scratch2html5 කියන එක සර්ච් කරාම ඔයාට එනවා මෙන්න මේ වගේ sheet stepper කියලා මේ මේ සයිට් එකේ මේ ලින්ක් එකට ගිහිල්ලා අපිට පුළුවන් මේක ස්පෙෂල් මේව එකක් මේ තියෙන මම උගලන්ට එවන්නම් html5 කියලා කියන්නේ මේකෙන් පුළුවන් අර අපි හදන මොනවාද අපි හදන scratch එක ඒ game එක html web page එකක් විදිහට save කරගන්න හරි මම මේක දැන් export කරලා ඉන්නම් file save to computer හරි මේක week 1 1 sp3 කියලා සේව් වුණා. දැන් මම මේක මෙතනට ගිහිල්ලා මෙතන මම stretch project එක මොකද්ද කියලා select කරන්න ඕන. මේ තියෙන. choose file ගිහිල්ලා මේ choose file එකේ මම අර මන් download කරගත්ත stretch project එක දැන්
ඔයක today අද අද desktop එකට download කරන්න මම downloads අමෙති ඒකම මම අරගෙන ඔන්න එක choose file කියලා ගත්තා ඊට පස්සේ options දෙන්න පුළුවන් අපිට ඕන නම් value username ඒවා අවශ්‍ය නම් දෙන්න පුළුවන් නැත්නම් ඒක එහෙමම තියන්න ඔය ටික කොහොමද කියලා background color foreground color monitor text color ගොඩක් දේවල් දෙන්න පුළුවන් ඕවා දැනට මම මුකුත් වෙනස් කරන්න යන්නේ size එක දෙන්න පුළුවන් stage width එකයි height එකයි හරි මේක ලොකු කරන්නත් පුළුවන් දැනට මම මේ width height ම තියන්න html5 කියන එක click කරන්න හරි එතකොට මට download වෙනවා html file එකක් ඇත්තටම html file එකට ගියාම video එකක් විදියට අර game එක load වෙනවා හැබැයි මට ඒක play කරන්න පුළුවන් නේ play කරන්න පුළුවන් marks ගන්න පුළුවන් ඒකත් අර වගේම game over වෙනවා උඩ පනින්න පුළුවන් හැබැයි මේක මොකද්ද web පිටුවක් එහෙමනම් අපි ඔබලන්ට මතකද දන්නේ අපි grade 7 වල කතා කරා පුතේ කොහොමද වෙබ්සයිට් එකක් හදන්නේ හොස් කරන්නේ කියලා. ඔයාට පුළුවන් මේක දැන් වෙබ්සයිට් එකක් අර ස්ට්‍රැච් ප්‍රොජෙක්ට් එකක් විදියට හදන්න සමහර කට්ටිය දන්නේ නැහැනේ මොකද්ද මේ ස්ට්‍රැච් ප්‍රොජෙක්ට් එකක් කියන්නේ කියලා. මේක ඔයාගේ මොබයිල් ෆෝන් එකෙන් වුණත් ඇක්සස් කරන්න පුළුවන්. වෙබ් පිටුවක් විදියට. හරි මම දැන් මේ ඩවුන්ලෝඩ් කරපු එකම දාලා පෙන්නන්නම්කෝ ඔයගලන්ට. මේ මොකද්ද මම කිව්වේ කියලා කියන්න. මට මේ තියෙන මම ඩවුන්ලෝඩ් කරපු HTML පිටුව මේ තියෙන්නේ result.html හරි මේ result.html එක මම ඔයගලන්ට එවන්නම් මේක මොබයිල් ෆෝන් එක හරි අපිට වෙබ්සයිට් එකක් විදිහට හොස්ට් කරන්න බව පුළුවන් වෙබ් page එකක් විදිහට එතකොට අපේ page එකට කට්ටිය ගෙන්න ගන්න පුළුවන් games play කරන්න නේද ඒ games play කරන්න එන කට්ටියට advertisement පෙන්වන්න පුළුවන් අපිට එහෙම advertisement පෙන්වලා අපිට පුළුවන් ඒ games play කරන්න එන අයගෙන් යම් මුදලක් අපිට earn කරගන්න ඒ වගේ දේවල් ගොඩාක් කරන්න පුළුවන් මේක HTML එකක් කරගත්තට පස්සේ. මොකද එතනින් එහාට අපේ මේ හදපු එක වෙබ් පිටුවක් විදිහට තමයි ක්‍රියා කරන්නේ. එතකොට ඕන කෙනෙකුට ඒකට ගිහිල්ලා ඒ වෙබ් ගේම් එක ප්ලේ කරන්න පුළුවන්, ඒක ෆුල් ස්ක්‍රීන් දා ගන්න පුළුවන්. හරි? ඉතින් මේක මේ මේ විදිහට අපිට ලස්සන ගේම් එකක් හදා ගන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට ඕගොල්ලන්ගේම ඉස්කෝලේ යාළුවන්ට ඕගොල්ලන්ට ගේම් එකක් හදලා දෙන්න පුළුවන් වෙන්න ඕන. ඒකයි මම කිව්වේ අපි අනිත් අයට වැඩිය ඉදිරියෙන් ඉන්න ඕන. හරි? ගේම් ප්ලේ කරනවා කියන එක හොඳයි නරක නැහැ. ගේම්ස් ප්ලේ කරන එකෙන් දැනුමක් ලැබෙනවා. ස්කිල් එකක් ලැබෙනවා. හැබැයි අපිට පුළුවන් නම් ගේම්ස් හදන්න. එතකොට මේ ප්ලේ කරන කට්ටිය හිතනවටත් වැඩිය අපි හිතනවා. අපි බලන්නේ කොහොම හරි මේක වින් කරන්න අමාරු කරන්න. හරි? වින් කරන්න අමාරු කරන්න එහෙම තමයි අපි හිතන්නේ. දැන් මේකට තව ඇඩ් කරන්න පුළුවන් අපිට සමහරට වාහන යනව නේද? එක එක ඒවා ඒ වගේ දේවල් පවා ඇඩ් කරන්න පුළුවන්. හරි පුතේ. එහෙමනම් මම අදට මෙතනින් නවත්තනවා. අපි දැන් ගේම් එකක් ගැන කතා කරපු හින්දා සහ සෑහෙන දුරට මේ ගේම් එක ඩිවලොප් කරපු හින්දා. හැබැයි ඔයගලන්ට මම ලින්ක් එක එවලා තියෙන්නේ. ඒකෙන් HTML ify කරගන්න දැන් ඔයාලා දන්නවා. හරි. තව එක්කෙනෙක් ආව ඔන්න නෙගටිව් වුණාම ගේම් ඕව වෙනවා. දැන් මාක්ස් අඩුම වෙලා ගිහිල්ලා තියෙන්නේ. මෙයා වට යන්න බලමුකෝ. ගේම් ඕව. දැක්කද? ඉතින් මේ වගේ ගේම් එකක්ම ක්‍රියේට් කරලා HTML page එකක් විදිහට දා ගන්න ඔයාලට පුළුවන් වෙනවා. යාළුවන්ටත් යවන්න. යාළුවන්ටත් මේ HTML ෆයිල් එක යවන්න පුළුවන් නැත්නම් වෙබ්සයිට් එකට දාලා ඒ වෙබ්සයිට් එකේ ලින්ක් එක යවන්නත් පුළුවන්. මෙන්න මම ගේම් එකක් හදුවා ප්ලේ කරන්න. ස්ක්‍රැච් වලින් හදුවට අපිට ඒක සේව් කරන්න පුළුවන් HTML. හරි පුතේ මම අදින්ට මෙතනින් නවත්තනවා. ඔයගොල්ලෝ මේ ටික කරලා අනිවාර්යයෙන්ම ලබන සතිය අරන් ඉන්න. අනිවාර්යයෙන්ම කරන්න තියෙන්න එපා. මොකද මම බලනවා එක එක්කෙනාගේ එන්න අනිවාර්යයෙන්ම කරගෙන. Okay, I'll stop from here. Then good night. See you all next week. Thank you, sir. Thank you, sir. Thank you, sir. Goodbye, sir. Thank you, sir. Goodbye, sir.
Welcome.